ඔබලේ ළඟදිම ළඟදී පුතේ ගම්පහ පන්ති පළවෙනි දින පටන් ගන්නවා කියලා මම දාලා ඇති කැමති අයර ගම්පහ පන්තියට එන්න පුළුවන් බැරිමයි ඉන්නවා නම් ඒ අය වෙනුවට එක ඔන්ලයින් ක්ලාස් එකක් කරනවා ඈ එහෙමයි එන්නේ හරි පුතේ සම්බාධා කියද්දි මම මෙහෙමනි කියන්න ඇත්තේ අප අවට පරිසරයේ සිදුවන සිදුවීම් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරනවා කියලා කියන්න අප අවට පරිසරයේ සිදුවන සිදුවීම් ප්‍රධාන වශයෙන් කොටස් කීයකට වෙන් කරන්නේ තුනකට වෙන් කරනවා කියලා කියන්න එකක් තමයි ස්ථීර වශයෙන් සිදුවන සිදුවීම් අනිවාර්යයෙන්ම වෙනවමයි. ඒවැය සම්භාවිතාව හොයන්න දෙයක් නැහැ උත්තරේ එකයි. වෙනවමනේ. එතන සම්භාවිතාව එකයි. අනිත් ඒවා තමයි ස්ථීර වශයෙන් සිදු නොවන සිදුවීම්. වෙන්නේම නැහැ. සම්භාවිතාව කියන්නේ බිඳුවයි. අනිත් එක අහඹු සිදුවීම්. අහඹු සිදුවීම් කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අන්න ඒවැය සම්භාවිතාව බිඳුවට වඩා වැඩි එකට වඩා අඩු. කවදාකවත් සම්භාවිතාව බිඳුවට වඩා අඩු වෙන්නේ නැහැ එකට වඩා වැඩි වෙන්නේ නැද්ද? එන අපාවට පරිසරයේ සිදුවීම් ප්‍රධාන වශයෙන් කොටස් තුනයි එකක් ස්ථිර වශයෙන් සිදුවන සිදුවීම් අනිත් එක ස්ථිර වශයෙන් සිදු නොවන සිදුවීම් අනිත් එක අහඹු සිදුවීම් හරි ස්ථිර වශයෙන් වෙනවා නම් ගානේ හදන්න දෙයක් නැහැ සම්භාවිතාව එකයි ස්ථිර වශයෙන් සිදු නොවනවා නම් සම්භාවිතාව හදන්න දෙයක් නැහැ උත්තරේ බිඳුව අහඹු සිදුවීම් කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒවා ඒතේ සම්භාවිතාව බිඳුවත් එකක් අත එතකොට අපි මේ සම්භාවිතාවදී කතා කරන්නේ ওই අහඹු සිදුවීම් ගැන ඔය අහඹු සිදුවීම් ගැන කතා කරද්දී අපි කතා කරනවා අහඹු පරීක්ෂණ. අහඹු පරීක්ෂණයක් හෙවත් සසම්භාවී පරීක්ෂණ. ඔය අහඹු පරීක්ෂණකට හොඳම උදාහරණයක් තමයි පොතේ අහඹු පරීක්ෂණයක 1 සිට 6 දක්වා අංකේ දු ධාතුකටයක් උඩ දාන. උඩ දාලා වැටෙන පැත්ත කියන්න කියලා කියනවා. අන්න ඒක අහඹු පරීක්ෂණය. ඔය ඕක අහඹු පරීක්ෂණයක් වෙන්න මෙන්න මේ කාරණා හතර ඔක තුල තියෙනවාද කියලා බලන්න. 1 සිට 6 දක්වා අංකේ දු ධාතුකටයක් උඩ දාන්නේ එහෙනම් අපි පරීක්ෂණය කරන්න කලින් ලැබෙන ප්‍රතිඵල සියල්ල දැනගෙන ඉන්න ඕනේ. 1 සිට 6 දක්වා අංක තු ධාතුකටයක් උඩදාත් ලැබෙන්න පුළුවන් එක්කෝ 1, එක්කෝ 2, එක්කෝ 3, එක්කෝ 4 වැටේ, එක්කෝ 5 වැටේ, එක්කෝ 6 වැටේ. එහෙනම් ලැබෙන ප්‍රතිඵල සියල්ල කලින් දැනගෙන ඉන්නවා. අපිට ඒගොල්ලෝ කියනවා 1 සිට 6 දක්වා අංක තු ධාතුකටයක් උඩදාත්. එහෙනම් අපි ලැබෙන ප්‍රතිඵල සියල්ල කලින් දාන්න. දෙවෙනි කාරණේ ඒ පරීක්ෂණය කරන මොහොතේදී ලැබෙන ප්‍රතිඵලයේ නිසකවම කියා ගන්න බැරුව යනවා. අපි කියන්නේ පහ වැටෙනවා වැටෙන්නේ හැමතිස්සෙම පහ නම් ඒක අහමු පරීක්ෂණයක් වෙන්නේ නැහැ. පරීක්ෂණය කරන මොහොතේදී ලැබෙන ප්‍රතිඵලයේ නිසකවම කියා ගන්න බැරුව යනවා. ඔන්න දෙක. තුන්වෙනි එක තමයි පොතේ මේ පරීක්ෂණේ නැවත නැවත කරන්න පුළුවන් වෙන්නේ. හිතන්නේ මේ ධාතුකට අරන් ආයුක දාලා ආය වෙන්න පැත්ත බලන්න බැයිද? පුළුවන්. ආයුක දාලා ආය වෙන්න පැත්ත බලන්න බැයිද? පුළුවන්. එහෙනම් පරීක්ෂණේ නැවත නැවත කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැවත නැවත කරද්දී ලැබෙන ප්‍රතිඵල ඒකාකාරී නොවෙද්ද. මොකක් හරි රටාවකට ගියොත් ඒ රටාව බල්ලා කාට හරි කියන්න පුළුවන් ඊළඟට වැටෙන්නේ මොකද්ද කියලා. එහෙම බැරුව යනවා. හරි. එහෙනම් අහම් පරීක්ෂණයක් වෙන්න කාරණා හතරයි. මම ඒක දුන්නලුනේ. ලැබෙන ඔය 1 සිට 6 දක්වා අංක දු ධාතුකටයක් උඩ දාන එක අහම් පරීක්ෂණය. අහම් පරීක්ෂණයට කියන තවත් නමක් තමයි සසම්භාවී පරීක්ෂණය. එයා සසම්භාවී පරීක්ෂණයක් වෙන්න බලන්න අර කාරණා හතර ඉෂ්ට වෙනවද කියලා. ඔය 1 සිට 6 දක්වා අංක දුදාතකට උදාන එක අහම් පරීක්ෂණය. බලන්න ඒකේ අර කාරණා හතර තියෙනව නේද කියලා. ලැබෙන ප්‍රතිඵල සියල්ල කලින් දැනෙන්නව දන්නව. එක්කෝ එක පැත්ත වැටේ, එක්කෝ 2, එක්කෝ 3, එක්කෝ 4, එක්කෝ 5, එක්කෝ 6 තමයි අනිවාර්යයෙන්ම වැටෙන්න ඕනේ කියලා අපි කලින්ම දන්නවා. එහෙනම් ලැබෙන ප්‍රතිඵල සියල්ල කලින් දැනගෙන ඉන්න ඕනේ. පරීක්ෂණය සිදු කරන මොහොතේදී ලැබෙන ප්‍රතිඵලය අපිට නිසකවම කියා ගන්න බැරුව යනවා. ඉතින් ධාතු කරක් වදාදී අපි දන්නවා දෙක වැටේද කියලා අපි දන්නේ නැහැ අපි නිකන් කියනවා සමහරට ඒක වැටෙන්න පුළුවන් නොවැටෙන්න පුළුවන් එහෙනම් ලැබෙන ප්‍රතිඵලය නිසකවම කියා ගන්න බැරුව යනවා ඒ පරීක්ෂණය නැවත නැවත කරන්න පුළුවන් කරනවා ධාතු කරේ අරන් ආයුධ දාලා ආය වැටෙන එක බලන්න පුළුවන් ආයුධ දාලා ආය වැටෙන පැත්ත බලා ගන්න පුළුවන් ඒ කියන්නේ නැවත නැවත කරන්නත් පුළුවන් එහෙම කරද්දී ලැබෙන ප්‍රතිඵල ඒකාකාරී නොවෙන්න ඕන මොකක් කර රටාවකට ගියොත් බෑනේ රටාවකට ගියොත් කාට හරි ඒ රටාව බල්ල කියන්න බුණා ආ ඊළඟට වැටෙන්නේ මේක. එහෙම බැරුව යන්නේ. එහෙනම් ඒ කාරණා හතර ඉෂ්ට වෙනවා නම් අපි ඒකට කියනවා අහඹු පරීක්ෂණයක් හෙවත් සසම්භාවි පරීක්ෂණය. එහෙනම් සසම්භාවි පරීක්ෂණයක් වෙන්න කාරණා හතරක් ඉෂ්ට වෙන්න ඕනේ. එකක් ලැබෙන ප්‍රතිඵල සියල්ල කලින් දැනගෙන ඉන්න ඕනේ. අර 1 සිට 6 දක්වා අංක දු ධාතුකට උඩ දාන එක කල්පනාවට ගන්න කොතනද උඩ. ලැබෙන ප්‍රතිඵල සියල්ල කලින් දැනගෙන ඉන්න ඕනේ. දන්න ඕනේ. පරීක්ෂණය සිදු කරන මොහොතදී ලැබෙන ප්‍රතිඵලයේ නිසකවම කියා ගන්න බැරුව යනවා. ඊට පස්සේ පරීක්ෂණේ නැවත නැවත කරන්න පුළුවන්. එසේ කරද්දී ලැබෙන ප්‍රතිඵල ඒකාකාරී නෝ. අන්න ඒ කාරණා හතර ඉස්ත වෙලා ඉඳින්. එහෙනම් අපි කියනවා ඒකට අහමු පරීක්ෂණයක් කියලා.
ඒක කිව්වද? ඒකේ අභ්‍යාස මාලාව කරාද? 24 එක කරාද අපි මෙහෙ? කෝ කතා කරන්නකෝ. කරේ නැස හොම්වර්ක් දුන්නා. ආ ඒක කරේ නැද්ද? එහෙනම් බලන්න. එතකොට හොම්වර්ක් දුන්නේ 24 එකද? ඔව් ඒක පළවෙනි ගාන. ආ හරි වගුවනේ නේද? ඔව් සර්. එතකොට නියදී අවකාශය කරේ නැද්ද? නැහැ සර්. ආ මේ පන්තිය කරලා නැහැ නේ හරි. එහෙනම් දැන් ඔයගොල්ලෝ කල්පනාවට ගන්න සසම්භාවි පරීක්ෂණයක්ද නැද්ද කියලා නේ අහන්නේ. සසම්භාවි පරීක්ෂණයක් වෙන්න අර කාරණා හතර ඉස්ත වෙනවද කියලා බලන්න. එහෙනම් පෙළ ගන්න පුතේ 24 එක අභ්‍යාස මාලා. 1 සිට 4 තේක අංකයේ දු සමබර චතුස්තරාකාර ධාතු කැටයක් උඩ දමා මේසී ස්පර්ශවන පැත්ත සටහන් කිරීම. 1 සිට 4 දක්වා අංකයේ දු චතුස්තරාකාර ධාතු කැට. එහෙනම් බලන්න. ලැබෙන ප්‍රතිඵල කලින් දන්නවනේ. 1 සිට 4 දක්වා අංකයේ දු ධාතු කැටයක් උඩ දාදී වැටෙන්න බලන් එක්ක එක පැත්ත එක්ක දෙක පැත්ත එක්ක තුන පැත්ත එක්ක හතර පැත්ත නේ ලැබෙන ප්‍රතිඵල සියල්ල කලින් දාන්න. පරීක්ෂණය කරන මොහොතේදී අපි දන්නේ නැහැ මේ හතරේ මොන පැත්තක් උඩට වැටේද කියලා. ආ ලැබෙන ප්‍රතිඵලයේ නිසකෝප කියා ගන්න බෑ. ওই ධාතු කැටය අරන් නැවත නැවත උඩ දාන්න පුළුවන් නේ. දාලා පරීක්ෂණය කරන්න පුළුවන්. ලැබෙන ප්‍රතිඵල ඒකාකාරී වෙන එකක් නැහැ නේ. එහෙනම් පුතේ පළවෙනි එක හම්බ පරීක්ෂණය. සසම්භාවි පරීක්ෂණය වේදනෝයේ සසම්භාවි පරීක්ෂණයක් වී. දෙවෙනි එක කියන්න. එකම වර්ණයේ සර්ව සම පබළු ඇති බෑග් එකකින් අහම ලෙස පබළුවක් ඉවතරගෙන පාට සටහන් කරනවා. මේ මල්ලේ හරි මොකේ හරි තියෙන එකම පාට. එකම පාට පබළු තියෙනවා. මේකෙන් අහම ලෙස පබළුවක් ගන්න. අහම පරීක්ෂණයක්ද? ඔව්. නැහැ. මේක තිබ්බේ රතු පාට නම් හැමතිස්සෙම අතට එන්නේ මොන පාටද? එකම පාටනේ දී එකම වර්ණේ ලුණු දේ. එහෙනම් හැමතිස්සෙම එන්නේ එකම වර්ණේ නේද? අපි හිතමු මේකෙ තිබ්බේ රතු කියලා. මේකේ රතු තිබ්බා නම් අපේ අතට හැමතිස්සෙම එන්නේ මොන පාටද? රතු පාට. රතු ඉදින් ගන්න හැමතිස්සෙම ඉන්නේ රතු වෙන එකක් ඉන්නේ නැහැ රතුනේ ඔක්කොම තියෙන්නේ එහෙනම් හැමතිස්සෙම ගන්නකොට එකම වර්ණයන්නේ තියෙනවා කියන්නේ එතකොට ඒක අහම් පරීක්ෂණයක් වෙන්නේ නැහැ හැමතිස්සෙම එකම ප්‍රතිඵලය ලැබේ අපි දන්නවා අනිවාර්යෙන් එකම වර්ණේ නම් තියෙන්නේ රතු නම් හැමතිස්සෙම රතුම තමයි අතට එතකොට ඒක අහම් පරීක්ෂණයක් වෙන්නේ නැහැ නිශ්චිත ඉලක්කයකට බෝලයක් එල්ලකොට ඉලක්කයට වැඩිදැයි නිරීක්ෂණය කිරීම අපි හිතමු මෙතන මොකක් හරි බෝඩ් එකක සලකුණක් දාලා තියෙනවා මෙතන මාකයක් තියෙනවා අපිට කියනවා මෙතන බෝලෙකින් මේ අපි තුමුදට සංකේතයක් දාලා දෙනවා මෙතන බෝලෙකින් ගහන්න කියනවා මේ ඉලක්කෙට මෙතන අපි තුමු මේක සංකේතය කියන මේ ඉලක්කෙට හරියට මදින්නක් පුළුවන් ඔය දෙන්නක් පුළුවන් බලන්න ලැබෙ මොකද්ද වෙන්න පුළුවන් ප්‍රතිඵල එක්ක වැඩිම මේකට එක්ක නොවැඩිම නේද එහෙනම් ලැබෙන ප්‍රතිඵල කලින් දාන්න ඊට පස්සේ මේකට හරියනම් වැඩිද නැද්ද කියලා අපිට කියන්න බෑනේ බෝලෙකින් ගහද්දි මේ ඉලක්කෙට නේ මෙතන මොකක් හරි සංකේතයක් තියලා ඒකට ගහන ගොත් හරියට වැඩිද පුළුවන් වැඩිද මේක නැවත නැවත කරන්න පුළුවන් නේ නේද එතකොට හැමතිස්සෙම වැඩිනවා 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 වෙන එකක් නැහැ නේද වැඩි දේවල් තියෙනවද වැඩි දේවල් එතකොට ඒක අහම් පරීක්ෂණයක් නේ ඒක අහම්බුයි නේද කෝ මම දෙ කියන්නේ ඒක අහම්බුයි නේද එතන පළවෙනි එක අහඹුයි දෙවෙනි එක එකම වර්ණයේ තියෙන හින්දා අහඹු නැහැ තුන්වෙනි එක අහඹුයි ඈ හතරවෙනි එක කියන්නේ රාබුවට පහක් සිටුවා එහෙන් දින පහක් ඇතුළත පරෝණය වෙන බීජ ගන්න සටහන් කිදු රාබුවට පහක් හිටවනවලු පළවෙනි බී අහම් පරීක්ෂණයද නැද්ද අහම පරීක්ෂණය අහඹුයි පහක් හිටවනවා කියලා අපි දන්නු නේද එතකොට අපි හිටෙව්වට පස්සේ පළවෙන ගානයි පළ නොවෙන ගානයි අපි දන්නේ නැහැ සමහරට පහම පළවෙනි සමහරට එකක් පැල වෙලා හතරක් පැල නොවේවිදි අපි දන්නේ නැහැ මොනෝ වේවිදි කියලා නේද එතකොට ඒක අහම් පරීක්ෂණය ඊට පස්සේ යතුරු තුනක් ඇති යතුරු කැබැල්ලකින් අහම් ලෙසගත් යතුරකින් දොරක් විවුර්ත වේදයි බැලු යතුරු තුනක් තියෙන කෑල්ලකින් යතුරක් අරන් දොර ආරිය අහම් වුයිද නැද්ද අහම් පරීක්ෂණය අහම් වුයිනේ දොර ඇරෙන්නත් පුළුවන් නොඇරෙන්නත් පුළුවන් නේ බෝලයක් ඉහලට විසිකොට ඒ ආපසු බිබට පතිත වේදයි නිරීක්ෂණය කිරීම. බෝලයක් උඩ දාලා බිබට වැටෙනවද කියලා බලන්න. අහම් පරීක්ෂණයද නැද්ද? නැහැ. නැහැ. බෝලයක් උඩ දැම්මොත් බිම වැටෙනවම තමයි. ඒක අහම් පරීක්ෂණයක් වෙන්නේ කොහොමද? ඒක ස්ථිර වශයෙන් වෙන එකක්.
ඒක අහම් පරීක්ෂණයක් නෙමෙයි බෝලයක් උඩ දැම්මොත් බිම වැටේද කියලා බලන්න ගියාම බිම වැටෙනවා තමයි උඩ යන්නේ ගුරුත්වාකර්ෂණයක් තියෙනවනේ නේ ඊළඟට මොකද්ද 1 3 5 සංඛ්‍යා වලින් සර්වසම කාඩ්පත් කාඩ්පත් තුනක් අඩංගු පෙට්ටියෙන් කාඩ්පත් දෙකක් එකවර ගත්විට ලැබෙන සංඛ්‍යා දෙකේ එකතු ඔත්තේදයි නිරීක්ෂණය කිරීම කාඩ්පත් තුනක් තියනවලු මේකේ ඒක දිහට කාඩ්පත් තුන මේ මේකෙන් අහමු ලෙස කාඩ්පත් දෙකක් ඉවතට අරගෙන ඒ ලක්ෂණ දෙකේ එකතු ඔත්තේවි අහමුයිද නැද්ද නැහැ නැහැ ඇයි දන්නවද ඇයි එන්නේ නැත්තේ කියන්නේ अपने देना संख्या देखे को हम एक तो करा तीरात्ता संख्या वक्त पे नहीं अन्नारी मेथड दिए ना मेथड नहीं आहाम बोले थे इलाकां देखा कारण की नेक तो कर ला बालन एकाई तुनाई एक तो करो ते ने हाथा होते ना भी इन्हें आई और ना तुनाई पहाई आरंग एक तो करान एकाई तुनाई कहा बोलो हाथा राइगाटी तुनाई पहाई कहा बोलो एक आटा ईराटी और ना एकाई पहाई आरंगान मोना इलाकां आरंगे ना एक इलाकां देखा कारण की नेक तो करा ते ईराटी होते इन्हें එහෙනම් ඕන මේක ඉලක්කම් දෙකක් අරගෙන එකතු කරාම ඔය ඔය කියන කාඩ්පත් තුනයි නේද තියෙන්නේ ඔය කාඩ්පත් තුනෙන් අහම ලෙස දෙකක් අරගෙන එකතු කරාම ඔස්තේ ලැබීම කවදාවත් වෙන්නේ නැහැ ඒතකොට ඔක අහම් පරීක්ෂණයක් වෙන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් එකක් නෙමෙයි කොහෙ කිසිසේත් සිදු නොවන සිදුවීම එහෙනම් මට කියන්න ආයි පළවෙනි එක මොකද්ද සසම්බයි පරීක්ෂණයක්ද නැද්ද අහම පරීක්ෂණයක්ද නැද්ද අහම් පරීක්ෂණය අහම් එක දෙවෙනි එක එක වර්ණයෙන් සර්ව සම බෝල පබලු අහම් පරීක්ෂණ නොවේ අහම් පරීක්ෂණය නොවේ නිශ්චිත ඉලක්කයකට බෝලයකින් ගහුවාම ඉලක්කයට වැඩිම අහම් පරීක්ෂණය ආ පරීක්ෂණය රාබුවට පහක් සිටුවා එයින් එයින් දින පහක් තුල ඇතුළත පොරෝණය වෙන බීජ සටහන් කිරීම අහම් අහම් යතුරු තුනක් ඇති යතුරු කැරලකින් අහම් ලෙස ගත්ත එකකින් දොරක් විවෘත වීම අහම් පරීක්ෂණය අහම් පරීක්ෂණය බෝලයක් ඉහළට විසකොට බිමට පතිත වේදයි බැලීම අහම් පරීක්ෂණයක් නොවේ අහම් පරීක්ෂණය නෙමේ අනිවාර්යයෙන්ම බිමට වැටෙනවමයි ඒක ස්ථිර වශයෙන් වෙන එකක් නේ 1 1 3 5 මේ දැන් කිව්වනේ ඒකෙන් ඉලක්කම් දෙකක් අරගෙන ඔත්තේ සංඛ්‍යාවක් කවදාක් ගන්න ලැබෙන්නේ ඒක අහම් පරීක්ෂණය නෙමේ හරිද හරි. ඔබට තද්දද? පොතේ මාතෘකාව ගන්න නියදි අවකාශය. එච්චරයිද ගෙදර වැඩ? හරිද එච්චරද? අනේ මොකද? සර් 23 3 අන්තිම ගාන කරන්න. दिगम 70 පල්ල 14ක් වෙන ගාන ඇරේ ආ කරේ ගාරේ ආ මතක් වුණ වෘත පරිමාපක පහයි නේ පහයි පුළුවන් අය පල්ල 14ක් වුණොත් ඇරේ 7යි නම් විස්කම් වෙනවා 14 ඉතර 70ට 14ේම හරියටම 5යි 5යි පුළුවන් හරි නියදී අවකාශය ලිව්වේ නැහැ කියලා නේද ඔයගොල්ලෝ කියන්නේ लबड़ी पटांग ඔබලා යාළුවෝ අලුතෙන් සම්බන්ධ වෙන්න කවුරු හරි ඉන්නවනම් ඒ අයට අපට දැනුවත් කරන්න පන්ති පළවෙනිදා ඉඳන් පටන් ගන්නවා අපි පළවෙනිදා පොඩි ආරම්භය ගන්නවා නියදි අවකාශය හඳුන අකුර පොතේ කැපිටල් S අකුර දා ගන්නකෝ 8 දී නියදි අවකාශය මට මතක විදිහට කියනවා ඔව් කියනවා කාටද නියදි අවකාශය කියන එක පොඩි මතකයක් තියෙන්නේ ससंभावी परीक्षण
लैबी है कि सीएलओ में सिद्धि लिया था कौन विशाल है वो कुलते याम अहम्बु परीक्षण दे मनोदान ना ने ये अहम्बु परीक्षणे लैबी इंद्र पुलुवां सीएलओ में प्रतिपल लिया था कौन विशाल है वो कुलते ये टकिया ना अपनी ये दिया वकाशे की ऐना निये दिया वकाशे की अन्य याम अहम्बु परीक्षणे का लैबी है कि सीएलओ में सिद्धि लिया था कौन विशाल है वो कुलते हर दो देहरा राइट ऐना अहम परीक्षण एक लैबी है कि सीएलओ में सिद्धि लिया था अपन लैबी है कि सीएलओ में सिद्धि लिया था अपन अहम परीक्षण एक लैबी है कि सीएलओ में सिद्धि लिया था अपन अहम परीक्षण एक लैबी है कि सीएलओ में सिद्धि लिया था अपन विशालम कुलक यट विशालम कुलक यट विशालम कुलक यट විශාලම කුලකයට නියදි අවකාශයයි කියනු ලැබේ විශාලම කුලකයට නියදි අවකාශයයි කියනු ලැබේ විශාලම කුලකයට නියදි අවකාශයයි කියනු ලැබේ අද නිසිතා නිසිත ඉන්නෝ දම්සර්ලා තමයි නැතිරි අකිත් ඉන්නවද නැනේ විශාලම කුලකේට නියදී අවකාශයේ කියලා එනා නියදි අවකාශය කියන්නේ මොකද්ද පුතේ අහඹ පරීක්ෂණ කියන්නේ මොකද්ද කියලා කිව්වනේ සසම්භාවි පරීක්ෂණ ඒ පරීක්ෂණවල ලැබෙන්න පුළුවන් ඔක්කොම ප්‍රතිපල සියලු ප්‍රතිපල ලියා දක්වන විශාලම කුලකේ අර නිකන් ගණිතේ කුලක පාඩමේ සර්වත්‍ර කුලකේ සර්වත්‍ර කුලකේ කියන්නේ විශාලම කුලකේ නියදි අවකාශයේ ඒ පරීක්ෂණේ වෙන්න පුළුවන් සියලුම සිදුවීම් ඔක්කොම සිදුවීම් ලියා දක්වන විශාලම කුලකේට තමයි නියදි අවකාශය හරි දැන් පොඩි අභ්‍යාසයක් කරන්න මූ පර්ණේවත් මතක් කරගෙන හරි ධ්‍යාන පොතේ පහත අහඹු පරීක්ෂණවල පොඩි අභ්‍යාසයක් පහත අහඹු පරීක්ෂණවල පහත අහඹු පරීක්ෂණවල नियति अवकाशे लिया दक्वन पहाता अहमु परीक्षण वाले नियति अवकाशे लिया दक्वन नियति अवकाशे लिया दक्वन हरिद
और बड़ा साध्य है ना अभी वगैरह क्या है एक खांसिया कुड़देनी में दी खांसिया कुड़देनी में दी खांसिया कुड़देनी में दी ऐसा माना है कि नली हुआ सागल वाला हान दान खांसिया कुड़दान पते काशी के पैसे किया थी ना आधे देखा है राज्य लांचने थी ना पैसे किया ना मन पैसे किया तो पते सामान निभा रहे नौना पुल्ला किया ना पाया सामान निभा रहे किया ने वे है ने सीरस हाँ ना अरे सीरस आप यार हिट नहीं तो किया ना सीरस है ना है ना काशी आप बोलते हैं एक को सीरस है पैसे लेवेंट बोला आपको हम पति पान वाटी ना कम तीर पैसे किया ना बोले आ गए आ गए ඔකන අපි කියන කාසිය කුඩදාද වැටෙනවා සිරස හෝ අගේ නේ පොතේ මේක සමහර ඔහොමත් ලියනවා නැත්නම් හරියට ඔච්චර වෙලා යන හින්දා ඒගොල්ලෝ සිරස කියන්නේ හෙඩ් ලියනවා අගේ කියන්නේ ටී එස් කමා ටී කියන එකත් ලියනවා ඔය දෙකම ලියා ගන්න ඔය දෙවිදිය මහත්මිය මේ දෙකම එකෙන් එක ලියාගෙන යන්න ඕක ලියන්නකෝ ඔය දෙකම හරි එහෙනම් ලැබෙනවා නම් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ඔක්කොම තියෙන දෙකයි එක්කෝ සිරස එක්කෝ අගේ एक को सिरा से एक को आगे है हरी सर देवनी का लिया है बोलते हैं देवनी एक है एक ऐसी का हाय ते काम के दो एक ऐसी का हाय ते काम के दो एक ऐसी दहाई ते काम के दो दादू कहते हैं उधर देनी में दी दें उनको ले लिया दे याद दे दिया दिया वापस एक ऐसी दहाई ते काम के दो दादू कहते हैं उधर देनी में दी कैसे कहाए थे कांगे दो दादू कहते हैं पुड़े दमी में दी थोड़ा काल पढ़ा करें ना लेबेंड में बोला उपकोम पति पाले मनो नहीं कहते हैं हितांग लोने में नहीं है कैसे कहाए थे कांगे दो दादू कहते हैं पुड़े दमी में और कुल काल पढ़ा करें ना मनो वाले लेबेंड बोला क्यों बोलते अगर इका खाती आड़ू है तीन अंदर लामाइट पांती करने दाव साले मेने मेने दर आधा करे तवात काल जान मौत होती है वो तो काम तक कराया ना फिर ये बता माँ फिर जब को बा मगे मे पार निमाड़ देखा कावनी वो यार सिर सुराज जड़ बैठू ना नातला सिर सुराज एक आयुन हरिवर एक कैसी तो हाय डाक कांगे तो दादू के डाक उदार भी के बैठे ने बोला एक को एक कर एक को देख कर नहीं एक को तूने एक को हाथर है एक को पहा एक को है वेट वाला दिया करने में मामे निकाल पढ़ने कर मेगा लिया ना मेगा वाशर है मैं निकाल लिया ना इनमें है वो एक है ना नियत दिया होगा से आवे होगा ඉන්නනික නැවය ගානේ මොකද නිකන් එක දියන්නේ 1 2 3 4 5 එන මේක ms කීයද 6 මේක නිකමද ලිව්වේ ඕනනම් මෙතන ms ඇහුවොත් සිද්ධීන් දෙකයි ms
मल्लक रतुबोल तुनक सहा मल्लक रतुबोल तुनक सहा नील बोल देखा कहते रातु थुना आई नील देखा ये मल्लक रतुबोल तुनक सहा नील बोल देखा कहते अहंबुलेस बोलया इवतन गणीमे दी अहंबुलेस बोलया इवतन गणीमे दी अहंबुलेस बोलया इवतन गणीमे दी भयानक ते निय दिया अवकाश दियांद पोड्डा कल्पना करांद तीने और वो डर गाते हैं लिया नहीं पुलो हर माल्लाक तीना वालों मैं माले तीना वालों रातु बोले तू ना नील बोले देखा तीनों मैं के ना हमारे से बोले आप आप का बराबर बोले आप गाती लेबेट पुरा सीलों में से दिल के लिया नहीं तबादी नील जो काशे के लेबेट पुरा ओक्को पति पर ओक्को में वालिया ने बराबर नहीं अनुकूल ඊට පස්සේ එහෙනම් මෙතන රතු තුනක් තියෙනවා මේ නිල් දෙක පුතේ එක හා සමාන බව ඇත්ත ඒ වුණාට මේක දෙකක් මේ නිල් ගත්තයි කියන්නේ මේ නිල් ගත්තයි කියන එක නෙමෙයි මෙතන නිල් දෙකක් තියෙනවා දෙක එක හා සමාන බව ඇත්ත ඒ වුණාට මේ නිල් කියන්නේ මේ නිල් නෙමෙයි ගෙදරක ට්වින්ස්ලා දෙන්නෙක් ඉන්නවා කියන්නේ එක හා සමාන ඒ වුණාට දෙන්න දෙන්නෙක් ඒ කියන්නේ මේ නිල් ගත්තයි කියන්නේ මේ නිල් ගත්තයි කියන එක නෙමෙයි මේ රතු ගත්තයි කියන්නේ මේ රතු ගත්තයි කියන එක නෙමෙයි मेरा तो कहता क्या नहीं मेरा तो कहता क्या नहीं करने में नहीं ये वे किन्हें कर विनाश से एक है इंदा फाटे का उनाट में ये वा तूना तूना अपने तातु ये वा तूना नील देखा एक आसाम फाट सामान ना देखा देखा आदमी ये ना मेरे दान जो कर दान लो रातु एक समारा आर्य का आर्य का दान एक आसाना ताकि तूना सिरू पर याद करो नील लेकर ना डी ये कब मैं ये बताना मैं कैसे स्टीयर करा होता ओके समाहर ऐ लिए ना रातु नील की है ना एक ना बैठा तो समा मैं कोको पहाड़ की है ना दिखाई दे रही है नहीं कर रही समाहर ऐ रातु 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 नील नील दे हुआ खुला कवर टाइप बोला एक आवेया एक बता पता लिया नहीं तो එතකොට ඒලාදි නේද අම්ම දෙනේ කිනෝ කියන ලොක්කි පොඩි හරි මොනවා නම් දාලා තියෙනවද නේ තමන්ගේ නම කියලා කතා කරාමනේ යන්නේ නේද දුවේට ගුහම එක දුවේ කට යන්නේ නැහැ සමහරවල්ලා අම්ම වැඩ කර කතා කරනවා කියලා හිතන එහෙම උත් නේද සමහර අය නේ එහෙනම් ඒ නම කිව්ව ගමන් යන්න ඕනේ තමන්ගිට ආවන්තරේ ඉරලා තියෙන දුවේ ඉන්නේ කිව්වොත් එහෙම දුවලා දෙනේ කිදියෝ කාටද කිව්වේ කියලා දන්නේ නැහැ නේද ඒලාදි තමන්ගේ නම හරි මොකක් හරි කිව්වහම යන්න දාන්න ඕනේ ඒ වගේ මෙතනත් රතු එක රතු දෙක රතු नील लेकिन हम डा हर नाम दे दो नहीं मैंने मिस पार मैं मेह कराने लिया नहीं निकाम आता है मैं निकाम पोटा केकल मत कराना नहीं ईलागे का पोटा कल्पना में लिया नहीं है ईलागे का लिया नहीं कराना पारिशने तमं कराना वाकिले हिते मावन मावला लेबेंड पुला पति पाल लिया नुसा है नेतान लिया करने समाहरण पहले लियान पति हाथरा भी नहीं करे लियान डे रुपियाल पाहे कासी अखा रुपियाल पाहे कासी अखा रुपियाल पाहे कासी अखा
रुपया देखे काशिया रुपया पढ़े काशिया था रुपया देखे काशिया रुपया पहे काशिया का रुपया देखे काशिया एक बार उठ दे वीट रुपया पहे काशिया का रुपया देखे काशिया एक बार उठ दे मूवी आने कल्पना कर लिया देखा में आ रहा है एक बार उठ जा आने कहीं देंगे ना रुपया पहे काशिया देखे काशिया आ रहा है एक बार उठ जा आने परीक्षा में सिद्ध कर एक अब होता है एक दिन पति पर एक मौका आए देखे का एक बार अरगे ने एक बार उठ जा लेबर पति पर एक मौका दान नहीं दे लेबर पर सीधे पति पर लिया कौन टाइम आने कावड़ किया ना तो ने लिया ना कौन नहीं तो ना ඒක සමහර අය පරිලා ගන්නවා පරීක්ෂණේ ඔළුවට ගත්තේ නැහැ සමානයි අගන 1 අගේ 2 සිරස 1 සිරස 2 නෑ ඒ පරීක්ෂණේ තීරුම් ගන්නවා රුපියල් 5 කාසියයි 2 කාසියයි අරගෙන එකවර උඩ දාන්න උතර පරීක්ෂණය කර එකපාරනේ ඒ පාර ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලය මොකද්ද ඔකට හිතන්න वह देखा मैं एक बार उड़ जाए मैं हम एक सिद्धियाँ ही नहीं था उड़ मैं देखे एक बार जाए मैं एक पर एक सिद्धियाँ आने परीक्षण एक बार करा ये बार दिए ने बोला दिया किया पहे काशी हरी देखे काशी हरी जमीन पहे काशी हरी नहीं 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 लेबेट बोला पति पहे हिड़धारी देखे हिड़धारी पति वाले पहे ऐसा नहीं පහේ සිරසයි දෙකේ සිරසයි ඔව් එකපාරකදී ලැබෙන්න පුළුවන් අපි හිතමු එකපාරක් මේ දෙකම අරන් එකවර උඩ දානවා දැම්මට පස්සේ පහේ කාසිය සිරස වැන්නා දෙකේ කාසිය සිරස වැටෙන්න පුළුවන් එතන මේක එක සිද්ධියයි ඇයි දෙක එකවර උඩ දැම්මහම එක සිද්ධිය එක පරීක්ෂණය කර එකපාරනේ ඒ පාර කරවුවාට පස්සේ එන්න පුළුවන් ප්‍රතිපලයේ දෙකේම සිරස වැටීමනේ ආයි අරගෙන ආයෙත් දැම්මත් එන්න පුළුවන් පහේ කාසිය සිරස වැටෙනා දෙකේ කාසිය අගේ වැටෙන්න පුළුවන්. හිතලා බලන්න පොඩ්ඩ. ආයි මේ දෙක අතර එකවට දැම්මම පහේ කාසිය අගේ වැටෙනා දෙකේ කාසිය සිරස වැටෙන්න පුළුවන්. මේක මේ දෙක දෙකක් ඈ. මේක පහේ කාසිය සිරස වැටෙනා දෙකේ කාසිය අගේ. මේක පහේ කාසිය අගේ වැටෙනා දෙකේ කාසිය සිරස එක දෙකක් ඈ. එක්ක දෙකේම අගේ වැටෙන්න පුළුවන්. හිතලා බලන්න. ඔයිට වඩා දෙයක් වෙන්න පුළුවන්. කාසිය රුපියල් 5 කාසිය 2 කාසිය අරගෙන එකවරම දාන්න. වෙන්න පුළුවන් දෙය ඉතින්. කාසි දෙකේම සිරස වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ 5 කාසිය සිරස 2 කාසිය සිරස. ඒක කාසි දෙකේම අගේ වැටෙන්න පුළුවන්. ආය ආරමුණ දාන්න දෙකේම අගේ වැටෙන්න පුළුවන්. මේක 5 කාසිය සිරස වැටලා 2 කාසිය අගේ වැටෙන්න පුළුවන්. නේද? නැත්නම් 5 කාසිය මොකද? අගේ වැටලා 2 කාසිය සිරස වැටෙන්න. ඔයිට වඩා දෙයක් වෙන්න බෑ. मेरे के कोई रूम दाल बंद हरे कल बनाओ देगा हरे वो कहाँ जा गए वो ये वाके एक आदमी ना कितना लिया नहीं लगा वो का बहुत ऐड कल बनाओ टे इन्हें ती कहा पढ़ा हितान दे बिना है एक का वारा निउड़ दान मेरे के कोई रूम दाल मैं हमें कसी दिया ऐसे दिया पाहे कासी ऐसे तो देखे कासी सिर पाहे कासी आगे देखे कासी तक पाहे कासी सिर से देखे कासी आगे पाहे कासी आगे देखे कासी सिर वही सिद्धि हाथर टोड़ा वेन दे आपको इन्हें कितना बयान दो කාර්ය දෙයක් කරන් එක වර උදාලා පරීක්ෂණ එකල්ල බලන්න වෙනවන වෙන්න පුළුවන් ඔය සිද්ධි හතර වි. ඊළඟට ලියන්න කාසියක් සහ දැන් තමන් පරීක්ෂණේ කරනවා කියලා හිතෙන් මාවන්ට එතකොට තමයි ලේසිය. කාසියක් සහ එකේ සිට හතරතේ අංකේදු
කාසියක් සහ 1 සිට 4 තෙක් අංකය දු. කාසියක් සහ 1 සිට 4 තෙක් අංකය දු. चतुस्थलाकार धातु कटया एक बार उड़दमी में चतुस्थलाकार धातु कटया एक बार उड़दमी में एक बार उड़दमी में दंग के मुका किया निकल है खासी चतुस्थलाकार धातु मेरे कारण एक बार उड़ा प्रतिपाल समय अरगं खासी मवन धातु चतुस्थलाकार धातु मेरे एक बार उड़ा परीक्षण एक पार ए पार बोला सिद्धि आय अरंग आय दादी इन बोला सिद्धि दोह मोह उड़ा देख एक बार बोला प्रतिपाल පරීක්ෂණය තමන් කරනවා කියලා හිතෙන් හිතන්න. එතකොට වැන්න ප්‍රතිපල කල්පනාවට අරගෙන ලියන්න. එතකොට රටාවක් එයි. තමම හිතන්න දෙක එකවර උදාහරණ දෙන්න පුළුවන් කාසිය සිරස ධාතු කැටි ආයකවර උදාහරණ කාසිය සිරස ධාතු කැටි දෙක ආය උදාහරණ කාසිය සිරස ධාතු කැටි තුන ආය උදාහරණ කාසිය සිරස ධාතු කැටි හත සිරස කියන්න පුළුවන් ඔච්චර ආය උදාහරණ කාසිය යගේ ධාතු කැටි එක ඔන්න විදිහට ඔක්කොම 8ක් තියෙනවා ඔක්කොම ප්‍රතිපල හරියද ඊට පස්සේ පොතේ ඕගොල්ලෝ මමනේ ඔය පහ කරේ बिसी हातरे देखा अभ्यास माला भी तीन और रोमिला का पहाक पेन का पिटू एक हतरी सत्रह हतरी पहाक एवे गाना लिया ने पा उत्तर लिया हमें थी हतरी सत्रह हतरी गाना लिया ने पा ये दिया काश इतना लिया ने ओके वे लिया ने गाने को एक को नील पैन है हुए एक को रातो पैन एक को कालू पैन एक को पलक पहे सीट पहलो तेक उसे सीतते के वहाँ मटक दिया गांडे सीतते के वहाँ में देना माई थी सीतते के वहाँ में देना माई थी है सीतते के वहाँ देना माई थी पाहे सीत पहलों ते के वो सामान काट पत है ने एक वैगिन काट पता की वजह से गनी है ना पाहे सीत के वो पहा आई थी है ना पहा के ना काट पते कोई एक को हायर हाथ आठ ना मेर दा हायर एक वाला दो लाहा मकान
මෙහෙම තැටියක් මට ඕන දෙයක් දීලා මෙතන ඊතලයක් වගේ එකක් කියලා දීලා මේ මේ කැරකුවාට පස්සේ ඊතලේ ඉදින්න පුළුවන් අංකය මොකද්ද 1 2 3 4 ඕ එක්ක එක්ක ඉලක්කම මත එක්ක 2 කියන කොටුව 1 3 4 5 6 7 ඒ වගේ මල්ලක සර්වසම කිරි රසේ පිටෝපි 4ක් ගොඩම් රසේ පිටෝපි 3ක් 10ම රසේ පිටෝපියක් තෝරා ගැනීම කියන්නේ මොකද කෝ මල්ලේ තියනවලු කිරි රසේ පිටෝපි කියන්නේ කිරි රසේ පිටෝපි 4ක් තියෝ කිවි කිරි කිවි කියලා 4ක් තා කිරි රසේ පිටෝපි 4යි වෙන ගොඩම් රසේ පිටෝපි 3යි ගොඩම් ගොඩම් කොහමද දෙන්න පුළුවන් කොහොම මොකද කියන්නේ එහෙනම් M එක නේ කැමතක M2 M3 කැමතක් M4 ඔර දොඩම් රසේදී ඔරේන්ජ් එක ඔරේන්ජ් දෙක ඔරේන්ජ් තුන ඔහම ගමුනේ කැමතක් M එක M2 M3 M4 කිරි එක කිරි දෙක කිරි තුන කිරි හතර දොඩම් එක දොඩම් දෙක දොඩම් එහෙම දාන්න පුළුවන් නේ ඕන කැමති විදියට දාන්න එක කාසියක් දෙවතාවක් උඩ දැමීම ඕන ඕක සමහර අය වරද්දනවා දෙවතාවක් උඩ දැම්මහම වෙන්න පුළුවන් දෙ हेड देखाई सिरस हेड हेड नहीं खासियत देवता का पड़ जाना चाहिए सिरस आगे नहीं बोल दे ओकम पति पाल हाथा रख के इंदौर खासियत देवता का पड़ जाना इधर देवता हम इंदौर पुलवान दे इधर ना खासियत देवता का पड़ जाए जो पाले मुंह आता है सिरस बैठे ही देवता आता है सिरस बैठे को दाप देपार तब सिरस बैठे එකක පා දාපු පළමු වතාවේ සිරස වැටේ දෙවෙනි වතාවේ යගේ වෙනවා පළමු වතාවක් සිරස දෙවෙනි වතාවට උඩ දාන්නේ සිරස දෙවතාවක් උඩ දානවා කාසියක් අරන් දෙපාරක් උඩ දාලා ගන්න ප්‍රතිඵල කියන්නේ එකපාරක් නෙමෙයි දෙපාර දාපු දෙපාරම සිරස වැටේ එකක දාපු දෙපාරෙන් පළවෙනි වතාවේ සිරස දෙවෙනි වතාවේ යගේ එකක පළමු වතාවේ යගේ දෙවෙනි වතාවේ සිරස එකක දාපු දෙපාරම ඔය ටික දෙන්න පුළුවන් නේද කාසියක් දෙවතාවක් දා මේ පළමු වතාව මේ දෙවෙනි වතාව මේ පළමු වතාව දෙන්න පළමු වතාවේ සිරස දෙවෙනි වතාවේ සිරස පළමු වතාවේ සිරස දෙවෙනි වතාවේ පළමු වතාවේ යගේ දෙවෙනි වතාවේ සිරස දෙපාර පළමු වතාවේ යගේ දෙවෙනි වතාව ඔන්න ඔය ටිකයි හරි මේක බොහෝ අය වරද්දලා කියන කාසියක් දෙපාරක් උඩ දැම්මම දෙපාරම සිරස और घाटी के पास आंकड़ा स्थान है हर जी वर्दा कल उसे गान मार्ग का सामसे बाहुए प्रतिपाल सामसे बाहुए प्रतिपाल सामसे बाहुए හරි එහෙනම් සමසේ බහුවේ ප්‍රතිඵල වලදී වෙන්නේ ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමට එක හා සමාන ඉඩකඩ තියෙනවා නම් අන්නේ ඒවට කියනවා අපි සමසේ බහුවේ ප්‍රතිඵල සහිත අහමු පරීක්ෂණ කියලා ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමට සම හැකියාවක් ඇති අහමු පරීක්ෂණ සමසේ බහුවේ ප්‍රතිඵල ඇතුළත් අහමු පරීක්ෂණයක් කියලා හඳුන්වනවා
දැන් මේක සමසේ භව ප්‍රතිපලයක් නෙමෙයි මම සමසේ භව නොවන එකක් කියන්නේ හරි මේ වගේ එකක් ගන්න ඔන්න මෙතන ඊතලයක් තියෙනවා තියලා මේ ඊතලයේ ඉස්සරහට යන වර්ණ ඉලක්කම අහන මේක මම මෙහෙම කරන් කරක් නැතෝර තියෙන මේක අංක 1 දාන්න මෙතන අංක 2 අපි දැන් මෙතන අංක 3 මෙතන අංක 4 කියලා හිතන්න මෙතන අංක 5 තවත් ඕනනම් මේක ලොකු කරලා බලන්න මේක අංක 1 මේක අංක 2 දැන් අපි මේක මේ ඊතලයේ ඉස්සරහා මේ මේක මේ රවම කරකවන්න පුළුවන් කරකෙව්වට පස්සේ මේකේ ඊතලයේ හිටින්න පුළුවන් සමහැකියාවද මේ ඉලක්කම් අතර මේ අංක 1 අංක 2 අංක 3 අංක 4 අංක 5 එතන මේ ඊතලයේ හිටින්න තියෙන හැකියාව හැමෙහි ඉලක්කමක හිටින්න තියෙන සමහැකියාවද නැද්ද කො ඇහෙන්නේ නැහැ නැහැ මේකේ වැඩි හරියක් හිටින්න තියෙන මොකක් මොන ඉලක්කම ඉස්සරහාද ඊතලයේ හිටින්න තියෙන හැණි හැකියාවද 1 1 ඉස්සරහනේ අඩු හැකියාවක් තියෙනකොට මේ විදියට මොකද 3 3 3 නේ ඇයි එක නේද මේකට 3 කියන ප්‍රදේශයක තියෙන කුඩා කොටසක් මේ ඊතලයේ මේක ඉස්සරහට ඉන්න තියෙන දෙකක් හරි කලාතුරකින් නේ 1 ඉස්සරහට ඉන්න තියෙන හැකියාව ගොඩක් වැඩි නේ එකේ කොටස ලොකුයි නේ එහෙනම් මේ ඊතලයේ ඉස්සරහ අංකයක් තිබ්බට පස්සේ මේකේ ඕනම් ප්‍රතිපලයක් හිටින්න තියෙන සමසේ බහුවේ ප්‍රතිපල සහිතාම් පරීක්ෂණයක් නෙවෙයි අහමු පරීක්ෂණයක් තමයි හැබැයි සමසේ බහුවේ ප්‍රතිපල ඇතුළත් අහමු පරීක්ෂණයක් නෙවෙයි මේකේ එක ඉස්සරහ හිටින්න තියෙන හැකියාව ඊතලයේ වැඩි තුන ඉලක්කව ඉස්සරහ ඊතලයේ හිටින්න තියෙන හැකියාව ගොඩාක් අඩු එතකොට මේක සමසේ බහුවේ ප්‍රතිපල සහිත අහමු පරීක්ෂණයක් නෙවෙයි එහෙනම් සමසේ කියන්නේ මේකේ හැම එකම එක හා සමාන ඉඩකඩක් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ වගේ මට අඳින්න කියනවා නම් ඒකත් වෙනස් වෙයි පොඩ්ඩක්. මේ වගේ හිතන්නකෝ මේක සමානව තියෙනවා කියන්නේ. එහෙනම් මේක නම් ඕනම ඊතලයක් ඉස්සරහ හිටින්න හැකියාව සමාන ගැටියක් තියෙනවා නේ. මේක නගෙන පොඩ්ඩක් වෙනස් වෙයි සමාන. එහෙමද? නේද? එහෙනම් මේක සමාන. අර ඉස්සෙල්ලාගේ මේක සමසේ බහුවේ ප්‍රතිඵල සහිතම් පරීක්ෂණයක් නේද? එයා සමසේ බහුවේ ප්‍රතිඵල කියන්නේ මොකක්ද දන්නවද යම් අහමු පරීක්ෂණයක ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමට සමහැකියාවක් තියෙනවා නම් අන්න ඒවට කියනවා සමසේ බහුවේ ප්‍රතිඵල සහිත අහමු පරීක්ෂණ හරිද දැන් මම සමසේ බහුවේ නොවන එකක් දැන් එකේ සිට 6 දක්වා අංක දු ධාතු කඩයක් උඩ දානවා කියන්නකෝ සමබර නොනෙබුරු සමබරයි කියන්නේ හැම පැත්තකට සමබරයි නොනෙබුරු කියන්නේ කොයි පැත්තටවත් නෙබුරුවක් නැති ධාතු කැටයක් උඩ දැම්මම හපොත ඒක සමසේ බහුවේ ප්‍රතිපල සහිත එකක්. ඒයි ඕනම පැත්තක් වැටෙන්න තියෙන සමහැකියාව. අර මං ඉස්සෙල්ලා ඇඳලා පෙන්නුව එක සමසේ බහුව එකක් දෙන්නේ. ඒකේ එක ඉස්සරහට ඉන්න තියෙන හැකියාව වැඩි, තුන ඉස්සරහට ඉන්න තියෙන හැකියාව අඩුයි. දැක්කද? එහෙනම් සමසේ බහුවේ ප්‍රතිපල කියන එක වචනින්ම තේරෙනවා. යම් අහමු පරීක්ෂණයක ඕනෑම ප්‍රතිපලයක් ලැබීමට සමහැකියාවක් තියෙනවා. සමහැකියාව. හරිද? එහෙනම් පොඩ්ඩක් ලියමුද ඒක? ලියන්නද මෙහෙම? යම් අහඹු පරීක්ෂණයක යම් අහඹු පරීක්ෂණයක තාම කිස්පසය සමරලා ඉවර නැතුව ඉතිනේ දද සමරන්න පෙයි දද නේ යම් අහඹු පරීක්ෂණයක ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමට යම් අහඹු පරීක්ෂණයක ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමට එද සමහැකියාවක් ඇන්නා සමහැකියාව යම් අහඹු පරීක්ෂණයක ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමට සමහැකියාවක් ඇද්ද සමහැකියාවක් ලැබුණා
එවැනි අහඹු පරීක්ෂණ නැත්නම් එවැනි සසම්භාවී පරීක්ෂණ එවැනි අහඹු පරීක්ෂණ නැත්නම් එවැනි සසම්භාවී පරීක්ෂණ එවැනි සසම්භාවී පරීක්ෂණ මේක වැඩි නම් කියන්න එවැනි අහඹු පරීක්ෂණ සමසේ බහුවේ ප්‍රතිඵල සහිත සමසේ බහුවේ ප්‍රතිඵල සහිත සමසේ බහුවේ ප්‍රතිඵල සහිත සමසේ බහුවේ ප්‍රතිඵල සහිත අහඹු පරීක්ෂණ ලෙස හඳුන්වන සමසේ බහුවේ ප්‍රතිඵල සහිත අහඹු පරීක්ෂණ ලෙස හඳුන්වන छेदे ने अदहस गाने की समसे बहु प्रतिपल सहित अहम परीक्षण परीक्षण करा दी ओणव प्रतिपल लीन सम इधड़ा सम हेकिया अभी कीन ए अहम परीक्षण समसे बहु प्रतिपल सहित अहम परीक्षण ओणव प्रतिपल लभेन्द इकहा समान इधकड़ प्रमाण तीयन එකහා සමාන ඉඩකඩ ප්‍රමාණයක් තියෙනවා නම් අපි ඒවට කියන්නේ සමසේ බහුවේ ප්‍රතිඵල සහිත අහම පරීක්ෂණ. හරි. ඒ අභ්‍යාස මාලාව ගෙදෙට්ට දෙන්නම් පොතේ නැත්නම් මම අපරාධේ ඔකට මෙලෝඩියක් නැතුව යනවනේ. ඔකට 25 24 3 අභ්‍යාස මාලාව ගෙදෙන්න. මේක වචන තේරුම් ගන්න පුළුවන් ඒක දෙවි එකක්. ඒක ගෙදෙන්න. लबन सती मम पैक रमेशनीय कर लैक कान දහයසේදී ජාමිතීය මුල මතක නැති අයට මේ මුල මතක් කරන්නයි තමයි මේ පන්තිය යන්නේ. ඊට අමතරව අපි ප්‍රධාන පන්තිය කරගෙන යනවා. කාලසටහන එවන්නම් ඒ කාලසටහනට අනුව මේ ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න ඕන. හරි. එන පොතේ ගන්න මාතෘකාව සමසේ බහුවේ ප්‍රතිඵලයක සම්භාවිතාව සේයි. සමසේ බහුවේ ප්‍රතිඵලයක සම්භාවිතාව සේයි. සමසේ බහුවේ ප්‍රතිඵලයක සම්භාවිතාව දෙයි. අදිශේ ඉස්කෝලේ මේ පාඩම කරලාද? ඔව් නේ. ඔව් සර්. මම මේක කියනකොට පුතේ මේක පොඩි දෙයක් කොට කරගන්න ඕනේ. ඒ කියাদি මම පොඩි ගානකින්ම කොට කරලා මේ කියලාම කොට කරමු. දැන් ඔයගොල්ලෝ අහම පරීක්ෂණයක් දන්නවනේ. එකේ සිට 6 දක්වා අංක දු ධාතු කෙනෙකුට දානවා කියන්නකෝ. එතකොට ඒ වෙදී සමසේ බහුවේ වෙන්න නම් පොතේ ඒක නොනෙබුරු සමබර ධාතු කැටයක් වෙන්න. නොනෙබුරු ධාතු කැටයක්. නොනෙබුරුයි කියන්නේ නොගෙබුරු නෙමෙයි නොනෙබුරුයි. නොනෙබුරුයි කියන්නේ කොයි පැත්තටවත් නැඹුරුවක් නැති ਸਰව සාධාරණ ධාතු කැටයක් උඩ දාන්න. දැන් ලැබෙන්න පුළා නියදීව පස්සේ අපි දන්නවනේ. 1 1 1 2 1 3 1 4 1 5 1 6. ඕකනේ.
දැන් හිතන්න මම අපේක්ෂා කරනවා තුනේ ගුණාකාරයක් ලැබි. එකේ සිට හය දක්වා අංක දෝ සමබර ධාතු කෙටයක් උදාලා මම කිය අපේක්ෂාව තමයි තුනේ ගුණාකාරයක් ලැබි. එතන තුනේ ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාව හොයන්න යන්නේ. එතන මගේ අපේක්ෂාව තුනේ ගුණාකාරයක් ලැබි. එහෙනම් මට කිය එක ලැබුණොත් මගේ අපේක්ෂාව ඉෂ්ට වෙනවද? නෑ. නෑ. දෙක වැඩනොත් ඉෂ්ට වෙනවද? නෑ. මොකද මගේ අරමුණ මොකක් ලැබීමද? තුනේ ගුණාකාරය. තුන ලැබුණොත් මගේ අපේක්ෂාව ඉෂ්ට වෙනවද? ඔව්. ඔව්. හතර වැඩුණොත්? නෑ. නෑ. පහ වැඩුණොත්? නෑ. නෑ. හය වැඩුණොත්? ඔව්. ඔව්. එහෙනම් මගේ අපේක්ෂාව ඉෂ්ට වෙන වාර කීයද? දෙකයි. දෙකයි. වෙන වාර දෙකයි. පරීක්ෂණයේ සිදු වෙන්න පුළුවන් පරීක්ෂණයේ ලැබෙන්න පුළුවන් මුළු සිදුවීම් ගණනයි. හයයි. හයයි. එහෙනම් සම්භාවිතාව වෙන්නේ මගේ අපේක්ෂා විතුීමේ සම්භාවිතාව වෙන්නේ 6න් 2. එහෙනම් සම්භාවිතාව ගන්න කොහොමද දන්නවද? ඒ පරීක්ෂණේ වෙන්න පුළුවන් මුළු සිදුවීම් ගාන 8000. මං අපේක්ෂා කරපු ප්‍රතිලැබැලේ ලැබෙන්න පුළුවන් වාර ගාන උඩින් දා. දැන් මං අපේක්ෂා කරේ 3 ගුණාකාරයෙන් ලැබීමනේ. එතන 1 සිට 6 දක්වා අංක දු ධාතුකඩයක් කොට ගත්තාම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල තමයි මේ ඔක්කොම. ඒ ප්‍රතිඵල ඔක්කොම ලැබුණාම මගේ අපේක්ෂාව ඉෂ්ට වෙන්නේ නැහැ නේ. මගේ අපේක්ෂාව 3 ගුණාකාරයක් වැඩිවීමනේ. එහෙනම් මගේ අපේක්ෂාව ඉෂ්ට වෙන්නේ 3 වැඩනහමයි 6 වැඩනහ. එතන මගේ අපේක්ෂාව ඉතු වෙන වාර 2යි. මේ පරිසරයෙන් වෙන්න පුළුවන් මුළු ප්‍රතිඵල ගාන 6යි. ඒ කියන්නේ නියදි අවකාශය අවයව ගාන 8ට යනවා. මං අපේක්ෂා කරපු සිද්ධිය ලැබෙන වාර ගාන උඩට. එතකොට තමයි අපේ අපේක්ෂා කරපු සිද්ධිය සම්භාවිතාව. එහෙනම් සම්භාවිතාව අපි අපේක්ෂා කරපු සිද්ධිය සම්භාවිතාව හොයද්දී අපේක්ෂා කරපු එකේ සිද්ධිය සිදුවන වාර ගාන උඩට යනවා. යටට යන්නේ පරීක්ෂණයේ නියදි අවකාශය. ඒ කියන්නේ පරීක්ෂණය වෙන්න පුළුවන් මුළු සිදුවීම් ගාන තමයි යට යන්නේ. මුළු සිදුවීම් ගාන කියන්නේ නියදි අවකාශය අවය. නේ. එහෙනම් ඔන්න ඕක තමයි මට ඕනේ. එහෙනම් මේක සටහන් ලිව්වොත් මෙහෙම. අපේක්ෂිත සිද්ධියේ සම්භාවිතාව. අපේක්ෂිත සිද්ධිය. ඒක දැන් මම උතර අපේක්ෂා කරේ 3 ගුණාකාරයක. ඒ වගේ අපේක්ෂා කරන සිද්ධිය. අපේක්ෂිත සිද්ධිය. ඒ සම්භාවිතාව. සමාන වෙනවා අපේක්ෂිත සිද්ධිය සිදුවන වාර ගන්න අපේක්ෂිත සිද්ධිය අර මං අර 3 ගුණාකාරකින් ඒක 3 ගුණාකාර ලැබෙන වාර ගන්න නැත්නම් අපේක්ෂිත සිද්ධිය අවයව ගන්න කියලත් ඒකට කියනවා නේ අපේක්ෂිත සිද්ධියේ අවයව ගන්න ගන්න බෙදනවා නියදි අවකාශය අවයව ගන්න නියදි අවකාශය කියන්නේ වෙන්න පුළුවන් ඔක්කොම සිද්ධීම් ටික නියදි අවකාශය ආශේ අවයව. එතකොට සම්භාවිතාව හඳුන්වන අකුර මතක තියාගන්න පුතේ P. සම්භාවිතාව ඉංග්‍රීසියෙන් කියන්නේ probability කියලානේ. ඒකින්ද P අකුරින් නේ සම්භාවිතාව. අපේක්ෂිත සිද්ධිය මම A කියලා ගන්නම් මම අපේක්ෂා කරපු සිද්ධිය A නම් P. ඒ කියන්නේ අපේක්ෂා කරපු සිද්ධිය A කියලා ගත්තොත් A සිද්ධියේ සම්භාවිතාව සමාන අපේක්ෂිත සිද්ධිය අවයව ගන්න. අවයව හඳුන්වන අකුරේ එන්නේ. අපි අපේක්ෂා කරපු සිද්ධිය මම A කියලා නැගත්තා එතකොට එන්නේ. ඒ කියන්නේ අපේක්ෂා කරපු සිද්ධිය අවයව ගන්න බෙදනවා නියදි අවකාශය. ඕක තමයි උත්තර සම්බන්ධය. එහෙනම් මේක ඔකට අටේදිත් අකුරු දන්න. එහෙනම් මේක තමයි අපි සම්බන්ධය. මොකද එහෙනම් අපේක්ෂිත සිද්ධියේ සම්භාවිතාව හොයන්නේ අපේක්ෂිත සිද්ධිය අවයව ගන්න බෙදනවා නියදි අවකාශය තමයි. සම්භාවිතාවට පාවිච්චි කරන වචනේ p. අපි අපේක්ෂා කරපු සිද්ධිය a නම් p. ඒ කියන්නේ a සිද්ධියේ සම්භාවිතාව සමාන වෙනවා a සිද්ධිය අවයව ගන්න නියති අවකාශයේ අවයව ගන්න බෙදුවහම. හරිද? එහෙනම් පොඩ්ඩක් ඔකට ගැලපෙන විදිහට මම මේක දැන් ලියු. මෙතන ලියන්න මේක ලියලා කොටු කරගන්න පුතේ මොකද්ද? අපේක්ෂිත සිද්ධියේ සම්භාවිතාව සමාන වෙනවා අපේක්ෂිත සිද්ධියේ අවයව ගන්න. ඒ කියන්නේ අපේක්ෂිත සිද්ධිය සිදුවන වාර ගන්න තමයි අවයව ගන්න. ඒක බෙදෙනවා නියති අවකාශයේ අවයව සම්භාවිතාව හඳුනන p වලින් අපේක්ෂා කරපු සිද්ධිය a කියලා ගත්තොත් p. ඒක සමාන නෙන්නේ. n කියන්නේ අපේක්ෂා කරපු සිද්ධිය අවයව ගන්න බෙදෙනවා නියදි අවකාශය. හරි මේක ලියලා කොටු කරගන්නකෝ.
लिया नहीं बराए नहीं आता है ओ सर अदरे हरि पोते ये है ना आपी गामु अच्छे पोते लिया नहीं बनाया था लिया नहीं बराए बालांड विसी हातरे हातरे पाले भी नहीं कांड नहीं कम बालांड इसे लाम उनको ना तेरे वाले जर किया वाले को नहीं कम बालांड दालवाशे पासे हरि एक ऐसे तो हाय ते कांके दो समय पर गानाकार दातु के रा पुड़े दम मूवी टा उड़े टा हैरी ये थी वैटा उड़े टा वैटी ये थी पैते आंके सटा आंके री में परीक्षण एक ऐसे तो हाय रा कांके दो दातु आप पुड़े दम मरे पासे उड़े टा वैटा थी ना पैते तमा में बालान दिया ने लेबी है कि सीरम पति पर याद निय एक ऐसी तो हाइडा कांचे तो दादी का गुड़ा दे बैठे ने बोला एक को एक का पीन एक को देख एक को तूने एक को हाथर एक को पाह कौन ने लगा लिया एनएस एनएस क्या नहीं निये दिया वो काशे आवे फिर एक का देखा तूने हाथर पाह निये दिया वो काशे आवे लगा ना हाय इराटे संख्या वाक पटी में सीख दिए ये ना यही आवे होगा ඒ ඉරට්ටේ සංඛ්‍යාවක් හැටීමේ සිද්ධිය එනං එහි අවයව අවයව ගණන ලියන්න අවයව ලියා අවයව ටික දේමු කියන්නේ මොකද මේක ලැබෙන බල ඔක්කොම ප්‍රතිපල මේක ඉරට්ටේ සංඛ්‍යාවක් කියන්නේ මොනවද ලැබීමද කෝ 2 4 6 ඔකෝ මොකද කතා කරන්නේ 2 ලැබීමයි 4 ලැබීමයි හැදේ ඒ කමහන එන්නේ කීයද කියලා එන්නේ කියන්නේ මොකද ඒ සිද්ධිය ආවව කීයද කියලා අහනවා කීයද 3 3 හරි ඒහි සම්භාවිතාව අන්න සම්භාවිතාව නේද හරි මම ඔකට කියුවා ඒහි සම්භාවිතාව කියන්නේ PA නේ ඒ B ගත්තනම් PB ඈ ඒ කියන්නේ ඒගොල්ලෝ තරම් දීන කරටි අකුර PB නම් B නම් PB C නම් PC P වලින් ගන්න සම්භාවිතාව A සිද්ධියේ සම්භාවිතාව සමාන වෙන්නේ A සිද්ධියේ අවයව ගන්න. අවයව හදන්න එන්නලි A සිද්ධිය අවයව ගන්න බෙදෙනවා මොන සිද්ධිය අවයව ගන්නද? මේ යට නියති අවකාශය ඉස්සේ හඳුන්වා කරන්නේ එන්නේ සිද්ධි. එතකොට අපි මෙතන හොයලා තියෙනවා එන්නේ A සිද්ධියේ අවයව කීයද 3. ඒක යන උට. නියති අවකාශය අවය අපි දන්නවා කීයද ඔක්කොම අවය 6. එතකොට 6 තුන. ඔය හයෙන් තුන සරල කරාම දෙකේ හදලා තියෙන්නේ ඔව් සර් හරිද ඔහොම උත්තර ආව නේද පස්වෙනි එක අහනව වෙන එක මොකද්ද පස්වෙනි එක අහන්නේ ප්‍රථමක සංඛ්‍යාව සහිත කාටපතක් සංඛ්‍යාව වැටීමේ සම්භාවිතාව කෙලින්ම සම්භාවිතාව අහන්නේ එහෙනම් සම්භාවිතාවේ මුළු සිදීම් ගාන 8000 එතන නේරිය ආකාරයේ මුළු සිදීම් ගාන 6 ඒක 8000 ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම උත්තර දාන ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම කියන්නේ මතකයි ප්‍රථම සංඛ්‍යාව කියන්නේ එකිනෙකට වෙනස් එකිනෙකට වෙනස් සාධක දෙකක් පමණක් තියෙනවා එහෙනම් ඉස්සලා ප්‍රථම සංඛ්‍යාව බලමු එකේ සාධක තියෙන එක විතරයි එක ප්‍රථම සංඛ්‍යාව නෙමෙයි දෙක ගත්තොත් දෙක බෙදෙන එකිනෙක දෙකનો විතරයි අන්න දෙක ප්‍රථම සංඛ්‍යාව තුන ගත්තොත් තුන බෙදෙන එකිනෙක තුනનો විතරයි අන්න ප්‍රථම සංඛ්‍යාව හතර ගත්තොත් හතර බෙදෙනවා එකෙන් දෙකෙන් හතරෙන් සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙන ඒවට කියන්නේ නම් මතකයිද පොතේ කාටද මතක සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙන කෙනාට කියන්නේ නම් මොකද්ද සංයුත සංඛ්‍යා සංයුත සංඛ්‍යා සංයුත සංඛ්‍යා අන්න හරි ඒක මතකේ පොඩ්ඩක් තියාගන්න සංයුත එහෙනම් එයා ගන්නද පහ ගත්තොත් පහ බෙදෙන්න එකිනෙක පහෙන් විතරයි අන්න සාධක දෙකයි තියෙන්නේ පොතේ හය ගත්තොත් බැ හය එකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා තුනෙන් බෙදෙනවා හයෙන් බෙදෙනවා එයා සංයුත සංඛ්‍යාවක් නේ එහෙනම් ප්‍රථම සංඛ්‍යාව ලැබීම කියන්නේ දෙක ලැබීම තුන ලැබීම එක බෑ එකේ සාධක තියෙන්නේ එකයි එක බෙදෙන එකෙන් විතරයි ප්‍රථමක වෙන්නේ එකිනෙකට නම් සාධක දෙකක් පමණක් තියෙනවා එක ගත්තොත් සාධක එකයි දී සාධක දෙකක් පමණක් තියෙන දෙකේ තුනේ පහේ නේ එහෙනම් ප්‍රථම සංඛ්‍යාව ලැබීම කියන්නේ දෙක ලැබීමයි තුන ලැබීමයි පහ ලැබීමයි එතන ඔක්කොම සිද්ධි 6යි हाय पदव संख्या ලැබෙන වාර 3 එනවා හය 3යි ඒකේ උත්තරේ සරල කරාම දෙයි මේක නම් මම මේ නිකන් ලිව්වේ පදව සංඛ්‍යා මතක් කරන්නේ මොකද මේක උත්තර මේ හරි නැවත මම ඒක කිව්වොත් එහෙම
एक ऐसे तो हाय दाका अंके तू दातु के टाइप उड़ता माल बैठे ना पैट निये दिया होगा आशिया हाँ दूना नेस एक देखा तो ना हाथर पाम वही ठीक इन्हें सहन निये दिया होगा आशिया आवे आपको मत दिया ना कहे देखा तो ना हाथर पाम है मौका दीर पासे इरांटे संख्या आपके टीम सिद्धि है ए नंग एम सिद्धि आवे वाली है ला इन ने लिया एम सिद्धि आवे वाले क्या ने ना देखने भी में हाथर ले भी में है इन ने क्या ने सिद्धि आवे वाले कहाँ ने दिया दिखता है दिखता है पी ए क्या ने सिद्धि संभावता पी वाली है ना संभावता समारे इन ने ए सिद्धि आवे वाले कहाँ हने इरवाज सौराक्षर ऐड साइड कार्ड पता क्या दी सौराक्षर गाने आपको मारता है हाँ अच्छा देखा है सौराक्षर किया जो बोलते हो गाने A E I O U ने A E I O U अच्छा रहने A E के ना पुरे देखा इतना ही आते हैं देखा और ना साला करेगा तो था करेंगे K अक्षर लेबी में संभव था अच्छा देखा है उत्तरे एक ऐसे तो विसिपात एक समान कार्डपात विसिपात का जो पेटी है कि हम लोग से कार्डपात आ गए थे और कौन इधर कार्डपात विसिपात है मैं लिया ना वाला विसिपात एक देख तून हाथर पाहा हाय हाथ अट इधर नंबर नाम है दाहा है एकोला हा दोला हा ये वाली यानी वाली ने दाहा तून दाहतर पालव दासय दाहत दाहट मेरा विस्तर यंदो नहीं मेरा विस्तर एक बंद नहीं होना और कब कार्ड विस्तर पाहा देखती हो तो विस्तर पाहा ताई दी है एक कैसी देखो तो मैं कब कार्ड पाती हूँ विस्तर पाहा और नहीं विस्तर पाहा आता है वो कहते अंक सा आटा सा ही तो कार्ड पाते हैं अभी ये था पाता फिर वो दूसरे किसी पहेंगे कई किसी पहेंगे अंक आटा दिए ना कार्ड पाते दिए मैंने मैं कर फेल देंगे एकाई दी एकाई उसका वो कार्ड पाते किसी पाते किसी पहेंगे
ඊට පස්සේ තියෙනවා පහේ ගුණාකාරය සහිත කාට පතල් ඇති කවුද 25 ඔව් පහේ ගුණාකාර කියන්නේ පහ 10 15 20 25 එකයි දෙකයි තුනයි හතරයි මේක එකයි එකයි හතරයි හතරයි පහ 25න් පහයි නේ සරල කරගන්න ඕන නම් පහෙන් එක තෝමේ දක්වන් 3 ඔත්තේ සහිත කාට පතල් ලැබීම කියනකොද 25න් 13 25න් 13යි. හරිද පුතේ අනිත් අය? හරි සර්. 25න් 13. ඔතේනේ. ඔතේ බලන්න. එක බකු. 1 3 5 7 9 11 13 15 17 19 21 23. මොකයි ගාන ගන්නේ? ආයි ආයි. මේ 10 කියලා. 25න් 10 25න් 10 දුරයි ඊට පස්සේ පුතේ කරා සමසංඛ්‍ය සහිත කාට පතල් ලැබීම සමසංඛ්‍යා කියන්නේ මොනවද කියලා මතකයි නේද කවුද ඉස්සලාම සමසංඛ්‍යාව 1 1 ඉස්සලාම සමසංඛ්‍යා එන්නේ එක ඉලක්කම වැඩි කරලානේ එක්වරක් 1 1 දෙවරක් 2 4 වා නේද තුන්වරක් 3 9 4 4 16 5 5 25 ඔන්න මම 25 කට කලින් උතර 1යි 2යි 3යි 4යි 5යි ඔක්කොම 5යි නේ 25න් 5යි සරල කරොත් ඔන්න 5යි ඉතින් ඊළඟට එච්චරයි එකනු හරිද එහෙනම් 2 ගැල්ලුවක් නැහැනේ 3 ගැල්ලුවක් නැද්ද හරිද හරි සර් දෙවෙනියට අයින් කරා මොන හරි අහන්න තියෙනවා නම් අහන්න හතරවෙනි එක රූපේ දැක්කන උපකරණයේ දාර්ශකය කියන්නේ ඊතලය ඔය ඊතලයක් තියෙන්නේ කැරකෝවිට පිහිටීම අනුව තද නිල් වර්ණයේ සහිත කේන්ද්‍රික ඛණ්ඩය තුළ හිස නැවතී මේ සම්භාවිතාව කියන්නේ ඔක්කොම පාඩේ කීයක් තියනවද පුතේ මේකේ 8යි නේද ඔක්කොම පාට 8යිද? ඔව් සර්. ඔව් සර්. ඔගොල්ලෝ ඔක්කොම පාට දෙක පොඩ්ඩක් කියමුද බලන්න. මොනවද තියෙන්නේ? රතු තියෙනවානේ. කහ තියෙනවානේ. තාම කියන පාට කියන්න පුතේ. නිල්. තද නිල් තියෙනවා. ලා නිල් තියෙනවානේ. තව? තද කොළ තත් ලා කොළයි තද කොළ තියෙනවා ලා කොළ තියෙනවා මම නිකන් ලියන්නේ පාඩම තව මොනවද තියෙන්නේ 1 2 3 4 5 6 තව පාඩ දෙකක් තියෙනවා දුඹුරුයි කළුයි දුඹුරුයි කළුයි මේ පෙන්න තියෙන්නේ දුඹුරු තියනවලු කළු තියනවලු පාඩ ඔක්කොම තියෙනවා 1 2 3 4 5 6 7 8ක් තියෙනවා දැන් ඔක්කොම එන සම්භාවිතයන් මේ අටින් එකන්නේ ඉතාලියේ ඉස්සරහයි දින්නේ මේ ඉතාලියේ දින්නේ මේ පාට අටෙන් එකක ඉස්සරහන්නේ එහෙනම් ඔක්කොම 8යි තදනිල් මත හිටින්න තියෙන හැකියාව කීයද 3යි තදනිල් කියන්නේ 1යි තදනිල් පාට එක රතු වර්ණයේ මත හිස වැහසීම නේද රතු වින 8න් එක රතු තියෙන 1යි තැඹිලි වර්ණයේ සහිත තැඹිලි පාටක් තියෙනවද පුතේ ඔගේ? තැඹිලි නැමේ සර් කහ තියෙන්නේ. ඔව් තැඹිලි නැහැනේ. එයා තැඹිලි වත හිටින්න කවදාවත් හැකියාවක් නැහැ. අටෙන් බිද්දුවයි නේ. උත්තරේ බිද්ද. එහෙමද? සර් අපේ පොතේ කහ පාට කියලා. ඈ අපේ පොතේ තියෙන කහ වර්ණයේ සහිත කේන්ද්‍රික ඛණ්ඩය තුලේ ඉහිස නැවතීම කියලා. මේක තියෙන්නේ තැඹිලි පාටනේ මගේ පොතේ. කා වර්ණේ නම් 8න් 1යි එහෙනම් ඈ තැඹිලි පාටක් නැති හින්දා 8න් 0යි ඈ හරි රයිට් පුතේ අපි අභ්‍යාස මාලාවක් ඉතුරු කරානේ අලුත් දෙයකට යන්නත් අපිට බැරි හින්දා මේ ටික කරමුනේ පුතේ ඕගොල්ලෝ කරන්න මේකේ 6යි 7යි 6යි 7යි කියලා ඉවර කරමු 6යි 7යි මොනාරි අහන්න තියෙනවා නම් අහන්න 6යි 7යි කරන්න ගන්නකෝ 6යි 7යි
හයවෙනි ගානේ කියනවා පුතේ සර්ව සම පබළු අතරින් තුනක් රතු පාටයි රතු පාටේව තුනයි ඔළුවට ගන්න දෙක කළු පාටේව දෙකයි සුදු පාට පහක් සුදු පාටයි දැන් ඔක්කොම පබළු තියනවා 10ක් නේ රතු තුනයි කළු දෙකයි සුදු පහ රතු පබළුවක් ලැබීමේ සම්භාවිතා ඔක්කොම පබළු කීයද 10 ඔක්කොම පබළු 10යි නේ එහෙනම් මුළු පබළු ගාන යට දානවා මොකක් ලැබීමද රතු රතු ලැබෙන්න පුළුවන් රතු ප්‍රේණ තුනක් නේ එහෙනම් රතු එකක් ලැබෙන්න තියෙන හැකියාව 10යි ඔක්කොම ගාන යට දානවා අහන දේ උත්තර දාන එකට හරලේසි නිල් පබළුවක් ලැබී මේක නිල් ඒවා තියෙනවද 10 බිඳුවයි 10 බිඳුවයි ඒ කියන්නේ උත්තරේ බිඳුවයි रातु हो सुधु ले भी रातु नाथ का मन है सुधु नाथ का हैं दहाई नाथ है ओ रातु हो सुधु को रातु तुनाथ पुलवान सुधु पहाड़ पुलवान ओ कम दहाई नाथ है रातु हो सुधु दहाई नाथ है क्या मैं तेरा साल लगाने पहाई नाथ है खालू का बलू आप ले भी में सांबार था खालू दहाई देखा දහයෙන් දෙකයි සරල කරාම පහෙන් මට නිකමට මෙහෙම කියන්න මෙහෙම අහන්න රතු පබලුවක් නොලැබීමේ සම්භාවිතාව 10 නැත්නම් 7 අන්න හරි 10 7 රතු නොලැබීමනේ තොර රතු ලැබීම 3යි ඔක්කොම 10යි රතු නොලැබීම කියන්නේ කළු ලැබීමයි සුදු ලැබීමයි එහෙනම් රතු එක නොලැබීම කිව්වොත් කළු දෙකයි සුදු පහයි එතන ඔක්කොම කියද පුතේ 10න් 7යි නොලැබීම කිව්වොත් ඒක ඉවරයි නේ 7 වෙනි ගාණ්ඩිය 7ත් ඉවරයි නේද සිසුවකු සතියේ කුමන දවසක පැදී යද්දයි විමසනවා ඕගොල්ලෝ සමුද ඉපදිලා තියෙන්න පුළුවන් ගහරුවාද පුළුවන් ඉරිදා පුළුවන් ඒ විදිහට ඉපදෙන්න පුළුවන් දවස් 7ක් තියෙනවනේ ඔව් සමුදා දවසක ඉපදී තිබීමේ සම්බන්ධතාව සමුදා දින 7න් 7යි ඔක්කොම ඉපදෙනවා නම් ඉපදෙන්න පුළුවන් දවස් 7යි එක්කෝ සමුදා අඟහරුවාද බදාද පාස්වෙද සුරාද සුරාද ඉදා නේ සමුදා දවසක ඉපදෙන්න තියෙන හැකියාව සමුදා 1යි 7න් 1යි මේ 7 අපි තේරුම් ගන්න ඕනේ ඉපදෙනවා නම් ඉපදෙන්න පුළුවන් ඔක්කොම ගන්න දින 7යි සතියේ දින 7යි ඒකෙන් සමුදා ඉපදෙන්න තියෙන හැකියාව 7යි ඔහු ඉරිදා දවසක ඉපදී ඉරිදා දවස 7න් 1යි ඒ කියන්නේ අද වගේ දවසක 7න් මොකද ඊළඟට අහන්නේ ඔහු බදාදා හෝ සිකුරාදා බදාදා හෝ සිකුරාදා 7න් 2යි 7න් 2යි බදාදායි සිකුරාදායි ඔහු සෙනසුරාදා හෝ ඉරිදා හෝ නොවන දවසක ඉපදී මන්න මං අහපෝගේ පස්ස සෙනසුරාදා ඉරිදායි නොවන දවසක කෝ 7න් 5යි 7න් 5යි සෙනසුරාදා ඉරිදායි නැතුව වෙන දවසක්. ඒ කියන්නේ සමුදා කහරුවද බදාද පාස්වෙනිද සිකුරාද කියන්නේ. හතෙන් පහ. හරිද? ලේසි නේද? හරි. පැහැදිලිද? පැහැදිලි සර්. ඕගොල්ලෝ ගෙදෙන්දි කරන්න ඕනේ 24 3. ඊළඟට මෙතන කරන්න ඕනේ 24 4 එක ප්‍රශ්නයක් ඉදිරි කරා 5. මේකයි මේකයි කරන්න. එතකොට පුතේ අපි ලබන සතියේ පන්ති පටන් ගන්නවා. පන්තියට එන්න බැරි කවුරු හරි ඉන්නවා නම් ඒ අයට පොඩ්ඩක් ඔන්ලයින් එකකුත් යනවා. ඒක මම කියන්නම්. කාලසටහන ඔකට සමුද වෙද්දි ගෲප් එකට දානවා ඈ. ඔකලේ අලුත් අය ඉන්නවා නම් කියන්න අලුත් පන්ති පටන් ගන්නවා 10:00 ලබන සතියේ ඉඳන් ආරම්භය ගන්නවා ලබන සතියේ පන්ති එක් කරන ඔන්ලයින් කරනවා එන්න බැරි අයට. සම්බන්ධ වෙලා 10 ශ්‍රේණිය නම් පුතේ ටිකක් මහන්සිලා කරන්න වෙන අවුරුද්දක්. මොකද ඔයගොල්ලෝ මෙච්චර කල් පැය දෙකේ පේපර් ලිව්වේ. 10 ශ්‍රේණියට ගියාම පැය පහේ පේපර් ලියන්න තිබුණා. ඒතර කලින්ම තේරෙනවනේ. ඕලෙම් විභාගේ 60%ක් 55යි 60යි අතර ප්‍රමාණයක් එන්නේ 10 ශ්‍රේණිය. ඒතකොට 11 ශ්‍රේණියෙන් එන්නේ 120 ගන්න. ඒතකොට අපිට මහන්සි වෙන්න තියෙන එකම අවුරුද්ද තමයි 10 ශ්‍රේණිය. ටිකක් ලොකු වෙනසක් වෙන අවුරුද්දක් ඈ. පන්ති කාලේ වැඩි කරන්නත් වෙනවා පොඩි පොඩි වැඩ තියෙනවා ඊට අමතරව ඔයගොල්ලෝ දැන් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා ඉතින් සුළු කිරීම් ජාමිතියේ මූල ධර්ම ඒවත් හදනවා ඒකට වෙනම දවසක් යනවා පන්ති වෙනම දවසක උගන්වනවා
හරි ඔකෝල සාමාන්‍යයෙන් සෙනසුරාදා ආපහු සෙනසුරාදා පන්තියට එන්න තව දවසක් අපි කරා නම් මේ සමුදානේ සමුදාය සමුදායට එන්න ඊට අමතරව දෙකොල්ලට පොදු දවසක් කරනවා ඒක ඔන්ලයින් වලින් ජ්‍යාමිතියයි ගණිතයේ මූලධර්ම පාඩම් ටිකයි ඔන්ලයින් වලින් උගන්වනවා ඒක සම්බන්ධ වෙන්න බැරි අය ටිකද වීඩියෝ එකේ වරම ඒකත් කන්ටිනියු කරගෙන යන්න දිගටම මොකද ඒකත් හරියටම පෙළ ගැස්සගෙන යන්න ඕනේ 10යි හරි එහෙනම් සෙලු දෙනාට ආයෙපුවා අපි ලබන සතිය පන්තිත් පටන් ගන්නවා ගෲප් එකට දාන්න පුතේ ආයෙ බොන්සර් ආයෙ බොන්සර් ආයෙ බොන්සර්